පහන් පූජා කිරීමේ ආනිසංස පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පියමුතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා. යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න.
උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයිතරම්ද කියලා අපිත් අනාදිමත් කාලයක් තව සංසාරේ ගමන් කරනවා උතුම් ධර්මය අවබෝධ වෙන තෙක් නිවන අවබෝධ වෙන තෙක් නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා ඒ කාල සීමාවේ අපිට නුවණ ප්‍රඥාව අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතෙන් පරිදි ඉටු කරගන්නට පුළුවන්